ආයුබෝවන්. අද අපි කරමු අර්ථාපල ආකන්ද තීරුවල ඇල විභවය නිර්ණය කිරීම යන ප්‍රායෝගිකය. මේ ප්‍රායෝගිකය කිරීම සඳහා අපිට අවශ්‍ය වෙනවා අර්ථාපල ආකන්ද තීරුව. දැන් අර්ථාපල ආකන්ද තීරුව මෙන්න මේ වගේ ආකාරයට ඔයගොල්ලන්ට සදා ගන්න පුළුවන්. කොහොමද අපි කරන්නේ මේක? අර්ථාපල ආරයක් අරගෙන කි පොත් අයින් කරනවා. පොත් අයින් කරලා අපිට පුළුවන් කෝදුවක් ආධාරයෙන් සෙන්ටිමීටර 5ක් විතර දිගට, ඒ වගේම සෙන්ටිමීටර භාගයක් විතර ඝනකමට එන විදිහට අර්ථාපල ආකන්ද තීරු මේ වගේ කපා ගන්න. එහිදී අපිට පාවිච්චි කරන්න වෙනවා තීනු සැත. අර්ථාපල ආකන්ද තීරු ලබා ගැනීමදී අපිට දැහි අඬුව පාවිච්චි කිරීම සිද්ධ වෙනවා. දැන් මීට අමතරව අපිට හදා ගන්න වෙනවා සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණිය. එහිදී විවිධාකාරයෙන් අපි සුක්‍රෝස් වල සාන්ද්‍රණය වෙනස් කරලා මේ සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණිය හදා ගන්න. එතකොට අපිට ඒකට අවශ්‍ය වෙන සුක්‍රෝස් ඊළඟට සුක්‍රෝස් AA ප්‍රමාණය මන ගැනීම සඳහා අපිට කිරු තරාදියක් අවශ්‍ය වෙනවා. ඊළඟට ආශ්‍රිත ජලය අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට පුළුවන් මේ සුක්‍රෝස් වලින් මෞලිකතාවයේ එකවන ද්‍රාවණයක් හදා ගන්න මේ වගේ. ඊළඟට පිපෙට්ටු සහ පිපෙට් බල්බය පාවිච්චි කරලා සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණිය අපිට හදා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒක හදාගත්තන් පස්සේ අපිට පුළුවන් මේ වගේ නිවැරදිව පිළිවෙලට නම් කරන ලද පරීක්ෂ නලවලට ඒ විවිධ සාන්ද්‍රණීය සුක්‍රෝස් එකතු කරලා තියාගන්න. ඊට පස්සේ මේ සුක්‍රෝස් ද්‍රාවණ මේ වගේ විශාල පෙට්‍රි දීසි වලට එකතු කරන්න වෙනවා. එතකොට ඒ අපි හදාගන්න සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණිය අපි පටන් ගන්නේ 0.15යි මවුල. ඊළඟට 0.2යි මවුල. 0.25යි මවුල. 0.3යි මවුල. ඊළඟට 0.35යි මවුල. 0.4යි මවුල. ආකාරය තමයි අපි මේ සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණිය හදාගන්නේ. ඊළඟට එහිදී මේ අර්ථාප ආකන්ද තීරු මේ සුක්‍රෝස් ද්‍රාවණ වල ගිල්වීම සඳහා අපිට දැහි අණුව පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඊළඟට මේ ප්‍රායෝගිකයේදී අපි මනින්නේ අර්ථාප ආකන්ද තීරු වල දිග ප්‍රමාණය වෙනස් වීම. එතකොට මේ පෙට්‍රිදීසි යටට අපි මේ වගේ ප්‍රස්ථාරකොළ තියන්න වෙනවා. තියලා තමයි ඒ දිගේ වෙනස් වීම අපි නිරීක්ෂණය කරන්නේ. කියන්නේ මුල් දිග මනිනවා, ඊට පස්සේ පැයක කාලයක් අපි ඒ ද්‍රාවණවල බහලා ඒ අර්ථාපල ආකන්ද තීරු තියනවා. තියලා ඊට පස්සේ අවසානයේදී අපි අර්ථාපල ආකන්ද තීරුවල දිග මනිනවා. මොකද අපි හිතනවා අර්ථාපල ආකන්ද තීරුවල සෛල සහ සුක්‍රෝස් ද්‍රාවණයේ අතර ආස්තුතික සමතුලිතතාවයක් එළඹෙනවා කියලා. පැයක විතර පස්සේ ඉතින් ඒ පැයේදී අපි එහෙම වෙනවා කියලා හිතලා අවසානයේ දැන් මනිනවා අර්ථාපල ආකන්ද තීරුවල දිග. එතකොට කලින් අපි මැනගන්නවා ප්‍රස්ථාර කොළයේ ආධාරයෙන් ඒ අර්ථාපල ආකන්ද තීරුවල දිග. යන පැයකට පස්සේ අපි ආපහු මනිනවා අර්ථාපල ආකන්ද තීරුවල දිග. දිගේ වෙනස අපිට හොයාගන්න පුළුවන්. ඒ දිගේ වෙනස ආරම්භක අර්ථාපල ආකන්ද තීරුවල දිගෙන් බෙදලා 100න් වැඩි කරලා අපි මේ දිගේ වෙනසේ ප්‍රතිශතය ගන්නේ කරනවා. ඒ ප්‍රතිශතය ගන්නේ කළා ඒ ප්‍රතිශතය y අක්ෂයට x අක්ෂයට සුක්‍රෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය භාවිත කරලා අපි පස්තර ඇඳලා ඒ අර්ථාපල ආකන්ද තීරුවල දිග ප්‍රමාණය වෙනස් නොවන සුක්‍රෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය අපි ගණනය කරනවා. ගණනය කරලා ඒක අර අපිට පුළුවන් ඔයගොල්ලන් ප්‍රායෝගික ඒ දීලා තියෙනවා එක වගුවක්. ඒ වගුව ආධාරයෙන් ඒ අදාළ සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණයට නියමිත අර්ථාපල ආකන්ද තීරුවල ජල විභවය අපිට ගණනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. දැන් අපි පරීක්ෂණය කරන්න පටන් ගමු. දැන් මම ඉස්සලා වන් කිව්ව විදිහට සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් මම සාදාගත්තා විවිධ සාන්ද්‍රණවලින්. ඒ සුක්‍රෝස් ද්‍රාවණ ටික හදාගෙන ඒ විශාල පෙට්‍රි දීසි වලට එකතු කරලා තියෙනවා මේ විදිහට. දැන් මෙතන තියෙනවා
බිඳුවයි දශම එකයි පහයි මවුල තියෙන ද්‍රාවණය. පියනි මම ඒක ලකුණු කරලා තියෙනවා. මවුලකතාවේ බිඳුව දශම දෙකක් වෙන සුක්‍රෝස් ද්‍රාවණය මෙතන තියෙනවා. ඒකේ අදාළ ලේබල් එක දිගින් මම පෙන්වලා තියෙනවා. මේ විදිහට මම හැම එකෙම පෙන්වලා තියෙනවා. දැන් මේ පරීක්ෂණයේදී අපිට කරන්න තියෙන්නේ මේ ආකන්ද තීරු දෙක බැගින් මේ සෑම පෙට්ටි ඩීෂයකටම එකතු කරන්න. මම මේ කරන හැටි ඔයගොල්ලන් ඉස්සලාම් පෙන්වන්න. මැද තියෙන එකක් අරගෙන මට පහසුයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ එක. මේක මේ 0.25ක් මෞලිකතාවයේ තියෙන සුක්‍රෝස් ද්‍රාවණය තමයි මෙයාගේ ඉස්සරහින් තියෙන්නේ. දැන් මට මෙතෙන්දි කරන්න කියලා තියෙන්නේ මේ අර්ථාපල ආකන්ද කොටස එකතු කරලා මෙහිම ඒ ද්‍රාවණී ගිල්වලා ඒ අර්ථාපල ආකන්ද කොටසේ දිග මනින්න කියලා. මේ විදිහට දැන් මට පේනවා මේක මෙහෙම තිබ්බම දැන් මේක දිග මේ මොන සාන්ද්‍රණයද 0.25යි මවු දැන් මේක තියෙන සුක්‍රෝස් ද්‍රාවණය මේ මගේ පළවෙනි එකේ දිග පටන් ගන්න මෙතනින් කුර 1 2 3 4 5 6 6.4 සෙන්ටිමීටර මේ තමයි ආරම්භක දිග අර්ථාප ආකන්ද තීරුව සෑම සාන්ද්‍රණයක් සඳහාම ඔයගොල්ලන්ගේ නිර්දේශයේ තියෙන දෙකක් දාන්න කියලා මේ පස්තර කොටු භාවිත කරන නිසා අපිට පහසුවෙන් දිග මැනීමේ හැකියාවක් තියෙනවා මේක 6.6 සෙන්ටිමීටර මේ ආරම්භක දිග තොර මේ ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.25යි මවුල සුක්‍රෝස් දැන් මම ඊට පස්සේ කරන්නේ මම මේක මේකෙන් වහලා මේ ලේබල් එක මෙහෙම මේක එකතු කරලා මම තියලා තියෙනවා මෙහෙම දැන් මම මේ වගේ එක සාන්ද්‍රණයක් තියෙනවා ගන්නවා අරගෙන දෙහි අඳු ආධාරයෙන් ඒකට අර්ථාපල ආකන්ද තීරු කොටස මේ විදිහට දැම්මා එහෙම දානවා මේ වගේ එතකොට මේකේ සාන්ද්‍රණය 0.35යි මෞලිකතාවයේ තියෙන සුක්‍රෝස් ද්‍රාවණය අධිකමනිනවා තරමට යටින් තියෙන ප්‍රස්තර කොලේ නිසා ඒ දිග පැහැදිලි වෙනගනින් හැකියාවක් තියෙන මේ වගේ එකයි කෙනෙක්යි තෝරන ඇතුළේ පානය 6.3 මේක දිග 6.3 සෙන්ටර් දෙවෙනි එකේ කෙනෙක්යි තෝරන ඇතුළේ පානය 6.6 සෙන්ටර් ප්‍රසවම් කරන්නේ ආසුතික සමතුලිතතාවයට එනගෙන ගන්නවා ඇඳු ආධාරයෙන් ඒක ආකන්ද කොටස් මේ විදිහට මගේ පෙට්‍රි ඩීෂයට මේවයි ඊට පස්සේ යටින් තියෙන ප්‍රස්තරකෝයේ ආධාරයෙන් මේකේ දිග මනිනවා මේකේ 0.4 මේක පළවෙනි එක 0.4 සෙන්ටිමීටර් දෙවෙනි එක 0.4 මේ පිටිසිෂන් එක වහලා මේ වගේ සාන්දනේ
තියෙන වල යාසුතික සමතුලතාවයට ලැබෙන තෙක් මම මේක තියලා තියෙනවා දැන් මම මේ විදියට මේ සැකසුම පැයක කාලයක් තියෙනවා ඒ ද්‍රාවණ වල තියෙන අර්ථාප ලාඛන්ද තීරු ආස්තුතික සමතුලතාවයට එළඹෙන තෙක් පැයකට පස්සේ අපි හිතනවා ඒක ආස්තුතික සමතුලතාවයට එළඹුණා කියලා ඊට පස්සේ මම ඒ අර්ථාප ලාඛන්ද තීරු වල දිග නැවත මානි ක්‍රොස් ද්‍රාවණ සාන්ද්‍රණය ඒ ආරම්භක දිග එනම් ආඛන්දයකම දිග මේ විදියට මම ලකුණු කරගෙන තියෙනවා ලකුණන් එක පේන දැන් පැයක් ගියා දැන් අපි බලන්න යන්නේ පැයකට පස්සේ මේ අර්ථාප ලාඛන්ද තීරු වල දිග ප්‍රමාණය කොපමණද කියලා මෙතෙන්දිත් මම කලින් වගේ පහසුව සඳහා මේ මැද තියෙන එක මම ගන්නවා දැන් අපි මනින්න යන්නේ සුක්‍රෝස් වල සාන්ද්‍රණේ 0.25ක් මවුල වෙන ද්‍රාවණේ අපි ගිල්වා තිබූ අර්ථාප ලාඛන්ද දිග දැන් මෙතෙන්දි පළවෙනි එකේ දිග මම මනිනවා මේ විදියට මේ විදිහට මම ඉතුරු සෑම අර්ථාප ලාඛන්ද තීරු වල දිග මනිනවා. දැන් මම ඒ සියලුම අර්ථාප ලාඛන්ද තීරු වල අවසාන දිග ප්‍රමාණය මැනගත්තා. එතෙන්දි මම ඔයාලට කියන්න ඕන එක දෙයක් ඒ තමයි දැන් මේ පරීක්ෂණයේදී ඔයාලගේ ප්‍රායෝගික පොතේ කියන්නේ සිලින්ඩරයක් ආධාරයෙන් මේ අර්ථාප ලාඛන්ද තීරු කපා ගන්න කියලා. නමුත් මංගාව මේ වගේ සිලින්ඩර් කාර ව්‍යුහයක් නැති නිසා මම ඍජුකෝණාශාකාර ආකාරයට මේ අර්ථාප ලාඛන්ද තීරු කපා ගත්තා. මේකේ එක පහසුවක් තියෙනවා. ඍජුකෝණාශාකාරයකට කපා ගත්තම ඒවා එහාට මෙහාට රෝල් වෙන්නේ නැතුව එක තැනක නිශ්චලව තීරම් මේ ඕලන්න පේන විදිහට. එතකොට රවුම්ඩ කැපුවා නම් මොකද මම මේක චලනය කරනකොට ඒවා එහාට මෙහාට යනවා. එතකොට දිග මැනීම පොඩ්ඩක් අපහසු වෙන්න ඉඩ තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මැනගත්ත අර්ථාප ලාඛන්ද තීරු වල ආරම්භක දිග ප්‍රමාණය සහ අවසාන දිග ප්‍රමාණය. දැන් ඒතකොට ආරම්භක දිග ප්‍රමාණය අපි දන්නවා අවසාන දිග ප්‍රමාණය අපි දන්නවා. මේ දෙකේ වෙනසින් අපිට ගණනය කරන්න පුළුවන් අර්ථාප ලාඛන්ද තීරු වල
දිග ප්‍රමාණය වෙනස. ඒ වෙනස අපි බෙදනවා ආරම්භක අර්ථාපල් ආකන්ද තීරවල දිග ප්‍රමාණය. මෙදලා එක වැඩි කරන 100. එතකොට අපිට මේ වෙනස ප්‍රතිශතයක් ලෙස ගණනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. එහිම ගණනය කරන් පස්සේ ලැබෙන අගය y අක්ෂයට අදාළ සුක්‍රෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය x අක්ෂයට යොදාගෙන අපි ප්‍රස්ථාරයක් අඳිනවා. ඒ ප්‍රස්ථාරයක් ඇඳලා අර්ථාපල ආකන්ද තීරුවල දිග ප්‍රමාණය වෙනස් නොවුණු සුක්‍රෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය අපි ගණනය කරනවා. ඒ ගණනය කරන් පස්සේ මේ ඔයගොල්ලන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පොතේ දීලා තියෙන මේ 23 වෙනි පිටුවේ තියෙන මේ වගුව ආධාරයෙන් ඒ සාන්ද්‍රණයට අදාළ ජල විභවය ගන්නේ කිරීම. ඒක තමයි මේ ප්‍රායෝගිකය. ඉතින් අපි ඒක ඊළඟට ගන්නේ කරනවා. අපි කරපු පරීක්ෂණයේ ප්‍රතිඵල මේ වගුවේ දක්වලා තියෙනවා. මම මුලින්ම මේ එක එක තීරුවක් ගැන කියලා දෙන්නම්. අපි ඉස්ලාම ගමු සුක්‍රෝස් කන්සන්ට්‍රේෂන් කියන මේ තීරුව. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් හැදුවා. ඒතර ඒ ශ්‍රේණිය පටන් ගත්තේ 0.15 මවුල කියන එකෙන්. ඊට පස්සේ අපි හැදුවා 0.2 මවුල. ඒතර ඒ විදිහට අපි ද්‍රාවණ ශ්‍රේණිය මේ විදිහට පිළිවෙලින් දක්වලා තියෙනවා. ඊට පස්සේ අපිට මොකද්ද ඕගොල්ලන්ගේ ප්‍රායෝගිකය කියලා තිබ්බේ? ඒ සෑම සුක්‍රෝස් ද්‍රාවණයකටම අර්ථාපල ආකන්ද තීරු දෙකක් බැගින් එකතු කරලා එහි ආරම්භක දිග මනින්න කියලා. අර ප්‍රායෝගිකය කියලා තියෙන විදිහට මම මෙතෙන් එකතු කරලා තියෙන්නේ එකතු කරපු දෙකේ දිග. ඒතර ආරම්භක දිග අපි මැන්නේ කොහොමද? ඒ පෙට්‍රිෂස් යටට දාලා තිබ්බ ප්‍රස්ථාර කොළ ආධාරයෙන් ඒ දිග මැන්න. ඒ දිග මැනපු අගයන් තමයි මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි මොකද කරේ? පැයක් ඒ ද්‍රාවණවල ඒ අර්ථාපල ආකන්ද තීරු තියලා ආපහු අවසාන දිග මැන්න. ඒ අගයන් තමයි මේ ෆයිනල් ලෙන්ත් කියන තීරුවේ දාලා තියෙන්නේ. එතකොට අපේ ගාව අර්ථාපල ආකන්ද තීරුවල මුල් දිග තියෙනවා. ඒ වගේම අර්ථාපල ආකන්ද තීරුවල අවසාන දිග තියෙනවා. එතකොට මුල් දිගෙන් අවසාන දිග අඩු කරපුවාම අපිට ඒ දිගෙහි වෙනස එනවා. ඒ වෙනස තමයි මේ ලෙන්ත් ඩිෆරන්ස් කියන තීරුවේ දාලා තියෙන්නේ. ඊළඟට දැන් අර්ථාපල ආකන්ද තීරු දෙකක් තියෙනවනේ සෑම සුක්‍රෝස් ද්‍රාවණයකම. එතකොට අපිට වෙන සිද්ධ වෙනවා ඒ දෙකේ ඒ දක්වපු වෙනස්කම් දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න. ඒ අගය තමයි මේ මීන් ඩිෆරන්ස් කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ඒක ගණනය කරන්න වෙනවා ප්‍රතිශතයක් ලෙස. ඒතර ප්‍රතිශතයක් ලෙස අපි කොහොමද ගණනය කරේ? ඒ දිගෙහි වෙනස අපි ගත්ත එක ආරම්භක දිගෙන් බෙදලා 100න් වැඩි කර. ඒ අගයන් තමයි මේ දාලා තියෙන්නේ. ඒතර දැන් ඔයගොල්ලන්ට මේක දළුව මොකද පේනවා? මෙතෙන්දී දිග වැඩි වෙලා පළවෙනි එකේදී දෙවෙනි එකේ ටිකක් දිග වැඩි වෙලා 2 3 දිග 1 හා සමාන වැඩි වෙලා එතන 3 වෙනකොට දිගේ වෙනසක් වෙලා නැහැ. ඒ ඊළඟට 4 5 බලපුවාම මොකද පේනවා? දිග අඩු වෙලා. ඒ කියන්නේ මොකද්ද? මෙතෙන්දි විශූණ වෙලා. එතන මේ ටිකේදී ශූණ වෙලා. ඒ කියන්නේ අර්ථාපල් පටකේ තිබ්බ සෛල ශූණ වීමක් අපිට මෙතෙන්දි දකින්න ලැබෙනවා. මෙතෙන්දි මුකුත් වෙලා නැහැ. ඊළඟට මෙතෙන්දි විශූණ වීමක් දකින්නට ලැබෙනවා. දැන් මේ ටික තමයි මේ වගවි අපි සඳහන් කරලා තියෙන්නේ. ඒතර මේ දත්ත භාවිත කරලා අපි ඊළඟට ප්‍රස්ථාරයක් ඇඳ. දැන් අපි ඊළඟට ප්‍රස්ථාරය ගැන බලමු. දැන් අපි ලබාගත් දත්ත අනුසාරයෙන් ගොඩනගපු ප්‍රස්ථාරය තමයි මේ ඔයගලන්ට දකින්න ලැබෙන්නේ. දැන් මේකේ x අක්ෂය තියෙන්නේ අපි සාදපු සුක්‍රෝස් ද්‍රාවණවල සාන්ද්‍රණය. ඊළඟට y අක්ෂය තියෙන්නේ අර්ථාපල තීරු දිග වෙනස් වීමේ මධ්‍යන ප්‍රතිශතය. දැන් ඔකට පේනවා මෙතෙන්දී මේ බිඳුව කියලා කියන්නේ දිග වෙනස් වෙච්ච නැති අවස්ථාව. ඒතකොට බිඳුවට වැඩි වෙන අවස්ථාවල දිග වෙනස් වුණා. ඒ කියන්නේ අර්ථාපල ආකන්ද පටකේ සෛල ශූන වීම නිසා දිග වැඩි වීම අපි දැක්කා. ඒතර ඒ අගයන් තමයි මේ තියෙන්නේ. ඊළඟට සුක්‍රෝස් ද්‍රාවණවල සාන්ද්‍රණය වැඩි වෙච්ච අවස්ථාවල්දී අපි දැක්කා ඒ වගේ ගිල්වා තිබු අර්ථාපල ආකන්ද තීරුවල දිග අඩු වුණා. මේ තියෙන්නේ දිග අඩු වෙච්ච අවස්ථා.
එතකොට මේ ඍණාගයන් වලින් දක්වන්නේ ඒ සෛල විශුණ විච අවස්ථාව. නමුත් දැන් මේ බිඳුවෙන් පෙන්වන්නේ දිග නොවෙනස්ව තිබු අවස්ථාව. එතකොට එතන මේක පැහැදිලිව මම මේ රතු පාට ඉතලකින් එක දක්වලා තියෙනවා. එතකොට අර්ථාප ලාඛන තීරු වල දිග නොවෙනස්ව තිබු අවස්ථාවේ ඒ අර්ථාප ලාඛන තීරු ඉල්වා තිබු සුක්‍රෝස් ද්‍රාවණේ සාන්ද්‍රණය තමයි 0.3. දැන් අපිට මේ අගය වැදගත් වෙනවා. ඒතර මේ අගය ලබා ගැනීම සඳහා තමයි අපි මේ ප්‍රස්ථාරය ගොඩනැගුවේ. දැන් ඊට පස්සේ අපිට सिद्ध වෙනවා මේ අගය අනුසාරයෙන් අර්ථාප ලාඛන තීරුවල ජල විභවය නිර්ණය කරන්න. ඒතර මේ නිර්ණය කිරීම සඳහා අපිට අර ඕගොල්ලන්ගේ ප්‍රායෝගික පොතේ දීලා තියෙන වගුව පරිහරණය කරන්න सिद्ध වෙනවා. අපි ඒ අවස්ථාවට දැන් යමු. දැන් අපි ප්‍රස්ථාරයෙන් හොයාගත්ත අර්ථාපල් ආකන්ද තීරුවල දිග නොවෙනස්ව තිබූ සුක්‍රෝස් ද්‍රාවණයේ මෞලිකතාවය. ඒ මෞලිකතාවයේ කීයද? 0.3යි. එතකොට ඒ සුක්‍රෝස් ද්‍රාවණයේ ද්‍රව්‍ය විභවය මේ වගුව අනුසාරයෙන් බලනකොට අපිට පේනවා ඒක කිලෝ පැස්කල් -820ක් කියලා. එහෙනම් ඒ අවස්ථාවේදී අර්ථාපල් පටකේ සෛලවල දිග වෙනස් වීමක් නොවු නිසා ඒ කියන්නේ ඒ පටකේ ජල විභවයත් බාහිරෙන් තිබූ සුක්‍රෝස් වල ද්‍රව විභවයත් සමාන වෙනවා. එහෙනම් ඒ අර්ථාපල් පටකේ සෛලවල ජල විභවය ඇවිල්ලා -820යි කිලෝ පැස්කල්. ඉතින් මේක තමයි අපි මේ පරේෂණෙන් සොයාගත්තේ. දැන් අපි පසුගිය විභාග ප්‍රශ්නයක් කරමු. දැන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තිබ්බේ 2019 ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටසේ හතරවෙනි ප්‍රශ්නේ හැටියට. ආසුත ජලයේ ගිල්ලු 1.1 සෙන්ටිමීටර 5ක් පමණ දිගු අමු අර්ථාපල් තීරු 12 සහ ප්‍රස්තාර කඩදාසි මත තැබු පෙට්‍රි දීසි 6ක් ඔබට සපයා ඇත. එම 1.1 පෙට්‍රි දීසියේ 0.15 mm, 0.2 mm, 0.25 mm, 0.3 mm, 0.35 mm සහ 0.4 mm යන සාන්ද්‍රතාවයන්ගෙන් යුත් සුක්‍රෝස් ද්‍රාවණය බැගින් දී ඇත. යති අමු අර්ථාපල් පටකේ ජල විභවයේ නිර්ණය කිරීම සඳහා අනුගමනය කරන පියවර නිවැරදි අනුපිළිවෙලින් සඳහන් කරන්න. එතකොට මේක ව්‍යුහගත රචනා ප්‍රශ්නයක්. එතකොට ඉතාමත්ම කෙටියෙන් වැදගත්ම දේ තමයි මේ පියවර නිවැරදි අනුපිළිවෙලින් ලියන්න වෙනවා. බලන්න ඔබට පුළුවන් ද කියලා මේ ප්‍රශ්නේ කරන්න. මම මේක ඊළඟට සාකච්ඡා කරනවා. අපි දැන් මේ ප්‍රශ්නෙට පිළිතුර ගොඩනගමු. අපි ඉස්සලාම කරේ අර්ථාපල් ආකන්ද තීරු දෙක බැගින් අරගෙන පෙට්‍රි දීසිවල තිබ්බ විවිධ සාන්ද්‍රණයේ යුත් සුක්‍රෝස් ද්‍රාවණවල කිල්ලුව. ඒක තමයි පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි ඒ පෙට්‍රි දීසි යට තිබූ ප්‍රස්ථාර කොළ ආධාරයෙන් ඒ අර්ථාපල් ආකන්ද තීරුවල ආරම්භක දිග මැන්න. ඊට පස්සේ අපි කරේ තුන්වෙනි පියවර වශයෙන් ඒ පෙට්‍රි දීසි ඒවට අදාළ පියනින් වහලා පැයක් කාලයක් නිශ්චලව තිබ්බා. හතරවෙනි පියවරෙන් අපි කරේ පැයකට පස්සේ ඒ අර්ථාපල ආකන්ද තීරුවල දිග ප්‍රමාණය අර පෙට්‍රි දීසි වල යටින් තිබ්බ ප්‍රස්ථාර කොළ ආධාරයෙන් අපි මැන්න. ඊට පස්සේ මම ගණනය කරා ඒ දිගෙහි වෙනස් වීම. ඒ කියන්නේ අර්ථාපල ආකන්ද තීරුවල ආරම්භක දිග දැනගෙන හිටියා, අවසාන දිග දැනගත්තා. ඒ දෙකේ වෙනසෙන් දිගෙහි වෙනස් වීම ගණනය කරා. ඒක තමයි අපේ හතරවෙනි පියවර. ඊට පස්සේ ඒ මධ්‍යන දිගෙහි වෙනස් වීමේ ප්‍රතිශතය අපි ගණනය කරා.
එතකොට කොහොමද ඒක ගන්නේ කරේ ආරම්භක දිගෙන් අවසාන දිග අඩු කරලා ඒ දිගේ වෙනස් වීම අරගෙන ඒක බෙදුවා ආරම්භක දිගෙන් ඊට පස්සේ යගේ වැඩි කරා 100න් එතකොට මේ අගය අපි ගත්තා ප්‍රස්ථාරයක y අක්ෂයට ඊළඟට ප්‍රස්ථාර x අක්ෂයට අපි භාවිත කරා සුක්‍රෝස් ද්‍රාවණවල සාන්ද්‍රණය එහෙම කළා ප්‍රස්ථාරයක් ඇන්ද ඒක තමයි අපේ පස්වෙනි පියවර හයවෙනි පියවරෙන් අපි කරේ අර්ථාපල ආකන්ද තීරුවල දිගේ වෙනස් වීමක් නොදක්වන සුක්‍රෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය තීරණය කරා ඊළඟට අවසාන පියවරෙන් අපි කරේ මොකද්ද ප්‍රායෝගික පොතේ ඔයගලන්ට දීලා තියෙන වගුව ආධාරයෙන් අර්ථාපල ආකන්ද තීරුවල පටකේ ජල විභවය අපි නිර්ණය කරා දැන් ඔයගලන්ට ඔන්න ඔය පියවර 7 පැහැදිලිව නිවැරදිව පිළිවෙලින් එකක් පසුපස එකක් යන විදිහට ඔයගොල්ලෝ ලියන්න ඕන එහෙම ලිව්වනම් ඔයගලන්ට මේ විභාගයේ ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා හැබැයි මේ පියවරවල් එකක් පස්සේ එකක් පියවරෙන් පියවර තියෙන්න ඕනේ ඒවා මාරු වුණොත් අදාළ ලකුණු ලබා ගැනීමේ අපහසුතාවයකට ඔයගොල්ලෝ පත් වෙනවා දැන් මේ පෙරහුරු ප්‍රශ්නය ඇත්තටම මම අපි කලින් සාකච්ඡා කර විභාග ප්‍රශ්නයේම දිගුවක් වශයෙන් තමයි හදලා තියෙන්නේ දැන් මේ පෙරහුරු ප්‍රශ්නේ මම අහන්නේ මීට පෙර සඳහන් කර විභාග ප්‍රශ්නේ අමු අර්ථාපල පටකේ ජල විභවාගය ඊතාමත්ම නිවැරදිව ලබා ගැනීම සඳහා ගත හැකි පියවර කෙටියෙන් විස්තර කරන්න. මෙහිදී තියෙන වැදගත්කම තමයි මේ පියවරවල් අනුපිළිවෙලින් ලියන්න අවශ්‍ය නැහැ. ඔයාට නිදහස තියෙනවා තමන් වැදගත් ලෙස සැලකෙන පියවරවල් ලියන්න. දැන් මෙතින්දී අපි කතා කරොත් ගත හැකි පියවර මොනවද කියලා පළවෙනි එක තමයි එකම අර්ථාපල් ගෙඩියකින් අර්ථාපල් ආකන්ද තීරු ලබා ගැනීම. ඒ කියන්නේ මේ අර්ථාපල් ආකන්ද විවිධ පරිසරවල විවිධ තත්ත්ව යටතේ හැදිච්ච ඒවා වෙන්න පුළුවන්. එතකොට ඒවාගේ ස්වභාවය වෙනස්. ඔක්කොම අර්ථාපල් වුණාට එකම අල ගෙඩියකින් අපිට අර්ථාපල් ආකන්ද තීරු ලබා ගැනීමට හැකියාවක් නම් ඒතර ඒ සා දෙකේ වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ අර්ථාපල් අලේ වෙනස් වෙන්නේ නැහැ. අර්ථාපල් අලේ වෙනස් වෙනකොට ඕගොල්ලෝ දන්නවා එහි ප්‍රතිචාරයත් වෙනස් වෙන ඉඩ තියෙනවා. एक अपने निवर्ति करना पुलवा एकम अर्थापल अलेकिंग ए आकांद तीरु लबागे नहीं देवीने का तमा एक हा समान प्रमाणे अर्थापल आकांद तीरु कपागे नहीं एक तितामत वैदक दिग वैदिवे नेतने दिग आडुवे नेतने एक हा समान प्रमाणे अर्थापल आकांद तीरु कपागे नहीं तुम्हीने का तमा अर्थापल आकांद तीरु सैम एकाक्म संपूर्ण सुक्रस द्रावणी गिल्वन्नो एक हितामत्मक संहार एव गिलेन संहार नुगिलोत इतकोट लभन प्रतिचारे विनस्वेन इडतीन एक दिग अडुडीम विनस्वेन इडतीन इलेंगतम अर्थापलाखातीर दिखकट वडा अट भाविता किमी हकीन इतर वेडियंगी अर्थापलाखातीर इक सांद्रसंध भाविता कर्ण वना अतर सांद्र हयसंध अभी अर्थापलाखातीर दिख निमी अट पुलवा තුනක් හෝ පහක් වශයෙන් භාවිත කරන්න. අපි දැන් උදාහරණයක් වශයෙන් අර්ථාපලාකන්ද තීරු පහක් ඒ හැම සුක්‍රෝස් ද්‍රාවණයකටම භාවිත කරොත් එතකොට ඒ මොකක් හරි මිනුම් දෝෂයක් ආවත් ඒක බෙදෙනවා පහෙන්. එතකොට ඒ මිනුමේ වැරද්දක් වීමේ සම්භාවිතාව තවත් අඩු වෙනවා. අනික තමයි අපිට පුළුවන් සුක්‍රෝස් ද්‍රාවණ එක සාන්ද්‍රණයක් සඳහා එකක් නෙමෙයි කීපයක් භාවිත කරන්න. ඉකන්නේ සමහර රට සුක්‍රෝස් ද්‍රාවණය සාදා ගැනීමේදී අපි අතින් දෝෂ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. તો ඒක මඟහරින්න පුළුවන්. එක සාන්ද්‍රණයක් සඳහා එක පෙට්‍රි දීශයක් නෙමෙයි අපිට පුළුවන් පෙට්‍රි දීසි දෙකක් හරි තුනක් හරි භාවිත කරන්න. එතකොට අර වැරදි සිදුවීමේ සම්භාවිතාවේ අඩු කරන්න පුළුවන්. එහෙම කරොත් අපිට අමු අර්ථාපල් පටකේ ජල විභව අගේ ඊතාමත්ම නිවැරදිව ලබා ගැනීමට හැකි වෙනවා.